අපි දිනය පුරා සිදු කරන විවිධ වූ ආතතීන් අභියෝගතා වලින් ඇතිවන ඒ පීඩාකාරී තත්ත්වයන් නින්දෙදි තමයි සමායෝජනයකට පත් වෙන්නේ. එතකොට මේ නින්ද කියන එක හරියට ලැබුණේ නැත්නම් එක් දිනකදී ඇතිවන ආතති තත්ත්වයන් ඊළඟ දිනට අරගෙන යනවා. එතකොට මේ නින්ද වයස අනුව වෙනස් වෙනවා. දැන් උපතේ සිට පළවෙනි අවුරුද්ද දක්වා සාමාන්‍යයෙන් දරුවෙක් පැය 16ක්වත් නිදා ගන්නට ඕනේ. එතකොට අවුරුදු 3 දක්වා අඩුම තරමේ පැය 14ක්වත් නිදා ගන්න ඕනේ. අවුරුදු 3 සිට අවුරුදු 6 දක්වා පැය 10 සිට පැය 12ක්වත් නිදා ගන්න ඕනේ. එතකොට අවුරුදු 10න් පස්සේ ඒ සහ අවුරුදු සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් වෙනකොට දිනකට පැය 7ක්වත් නිදා ගන්නට ඕනේ. ඉතින් දැන් හැමතිස්සෙම අපි හිතලා බලන්න ඕනේ අපි මේ ප්‍රමාණය නිදා ගන්නවා කියලා. මොකද හැම වෙලාවෙම නින්දෙදී ඉතාම හොඳ තද නින්දක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සැහැල්ලු නින්ද තත්ත්වයක් තියෙන. ඒ වෙලාවෙ තමයි අපිට හීන පේන්නේ. ඒතර මේ හීන පේන අවධියේදී අර දිනය තුළ සිදුවන සමායෝජනය යම් කිසි සමබරතාවයකට පත්වීමක් සිද්ධ කරනවා. මේ විදිහේ ස්ලීප් සයිකල්ස් කියලා ඒවට කියන්නේ. මේ නින්ද චක්‍ර සාමාන්‍ය නිදි චක්‍ර 80ක් 90ක් එන්න ඕනේ හොඳ නින්දක් ලැබලා දිනය තුල එන පීඩාකාරී තත්ත්වයන් සමායෝජනය වෙන්න. ඒ වගේම දරුවෙකුට මතක ශක්තිය වැඩි වෙන්නත්, ඒ කියන්නේ අපේ මේ සුපර්ෆිෂල් කොන්ෂස්නස් එකේ තියෙන සමහර මතකයන් ඩීප් කොන්ෂස්නස් එකට යන්න නම් අර ස්ලීප් සයිකල්ස් 80ක් 90ක්වත් දරුවෙක් නිදා ගන්න. එහෙම නැත්නම් එයාට මතකයක් ඇති වෙන්නේ නැහැ. ඒතර මේ දරුවෙකුගේ නින්ද කියන එක ඉතාමත්ම වැදගත් මේ ජීවන රටාවේ කොටසක්. මේ නින්ද වයසට සරිලන නින්ද ලබා ගැනීමත් ඉතාම වැදගත්. ඩිජිටල්